ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ අනුව ලාෆ් ගෑස් මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර මිල ගණන් ඉහළ දැමීමත් සමග දින දෙකක කාලයක් වසා දමා තිබූ ලිට්‍රෝ ගෑස් අල්විසෙල් අද විවෘත කර තිබෙනවා. අපි රජයේ සේවකයෝ ෆෝන් එකට රකින්න 23000ක්ම දැන්ට 6000ක් දීලා දැම කරන්ට් එක දුන්නා මගේ පඩිය මොකද්ද කියන කම් වෙන්නේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව ආපන ශාලාවල ආහාර මිල ගණන් මෙන්ම බේකරි නිෂ්පාදනවල මිල ගණන් කිසිදු වෙනසක් සිදු කරන්නේ නැති බව බේකරි සහ ආපන ශාලා හිමියන්ගේ සංගම් පවසනවා. ගෑස් මිල වැඩිීමේ නිසා අපේ ආහාර පානවල මිල ගණන් වැඩි කරන්න අපි තීරණය කරේ නැහැ. හේතුව මේ වෙලාවේ පාරිභෝගික අසරණව ඉන්නේ. අනිත් වෙළඳපොලේ පාන් පිටි, අල, දියලුණු, එළවලු, පරිප්පු, සීනි මේවෙන් මිල ගණන් අඩු වෙලා තියෙනවා. මේ අඩුවීමේ වාසිය පාරිභෝගිකයට ගිහිලා නැහැ. මොකද වැඩි වෙච්ච මිලමයි තාම තියෙන්නේ. අඩුවීමක් සිදු වෙලා නැහැ. ආණ්ඩුවට හිතක් පොප නැතුනට අපට හිතක් පපුවක් තියෙන මෙරටේ පාරිභෝගිකය පිළිබඳව. ඒ නිසා මේ වෙලාවේ අපි මේ ගෑස් මිල වැඩිවීමත් එක්ක ආහාරවල මිල ගණන් වැඩි කරන්නේ නැහැ කියන එක මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.